සීතල අඳුරු දවසක්. එහෙමයි කියලා ඉතින් අපි වැඩ අතපස කරගන්නත් බෑනේ. පොඩි වැඩක් කරන්න මට ඉඟුරු කැල්ලක් ගලව ගන්න ඕනේ. මේ තියෙන ගස්සැපිලිය පැලය. හොඳ බෙහෙත් ඖෂධයක්. කොළේ ටිකක් ඇඹුල් රසයි. ඔන්න හම්බුණා සරු පඳුර. මේක මගේ වැඩේට ඇති. මේ ඉඟුරු දණ්ඩ ටික හොඳට කොටලා හැම නැතිනම් බ්ලෙන්ඩ් කරලා පොල් කිරි ටිකකුත් දාලා ගත්තම හරිම රසයි. හොඳ පැහුණු පොල් කිරියකුත් වැටිලා චුටි දෝල පුතාලා වතුර අඬන සැද්දෙන් පොල් කිරිය පැහිලාද කියලා හොයාගන්න හැටි අම්මගෙන් අහගන්නකෝ. අද මට කුස්සියේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. අලුත් සතියේ මෙනු එක ප්ලෑන් කරලා ඒකට ඕනි කරන දේවල් ගෙනල්ලා ඊයේ රෑව කපල කොටලා තිබ්බා. මෙනු එකක් ප්ලෑන් කරන විදිය දැන් අපි දන්නවා. අර පිරිමැස්මින් අපිට නොයවා බඩු ටික අරගෙන ඒව සූදානම් කරගන්න හැටි දන්නවනේ. එළිය හොඳටම හොගකව ඇස්ස. උයන්න පිහන්න ගියාම කෑම රස කරගන්න එකතු කරන අඩුම කොටම ලෑස්ති කරගන්න සැලකියත වෙලාවක් යනවා. ඉතින් ඔන්න ඔය වැඩේට මම අද කරන්නේ මොනවද කියලා බලමුකෝ. මස් මාළු යද විතරක් නෙවෙයි තවත් ගොඩක් මාළු පිණි උයන්න අපිට ඉඟුරු සුදුළුණු ඕන වෙනවනේ. මේවා අපිට කලින් ලෑස්ති කරලා තියාගන්න පුළුවන් දේවල්. ඉදිරි සතියට ඕන වෙන ඉඟුරු සුදුළුණු පේස්ට් එක හදාගන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මේකත් හදාගෙන තවත් ගොඩක් දේවල් අපි ඉස්සරහට බලමුකෝ. මම මේ අරන් තියන්නේ සිංහල ඉඟුරු නෙවෙයි. සිංහල ඉඟුරු ප්‍රමාණය කුඩයි. ඒ වුණාට හයිබ්‍රිඩ් කරපු ඉඟුරු වලට වැඩිය ගොඩක් සැරයි. හයිබ්‍රිඩ් කරලා හදපු මේ ලොකු ඉඟුරු වල තියෙන යුෂ ප්‍රමාණය වැඩි. ඒත් මට නම් රසම සිංහල ඉඟුරු. ඉඟුරු ගන්නවා වගේ ප්‍රමාණයක් සුදුළුණු ගන්න ඕනේ. ඒ කියන්නේ ඉඟුරු 100ක් ගත්තනම් සුදුළුණු ග්‍රෑම් 100ක්. හැබැයි සිංහල ඉඟුරු ගන්නවා නම් ග්‍රෑම් 50ක් 60ක් ගත්තම ඇති. උයත්ති පිහත්ති කවුන්ටර් ටොප් එකට රෙදි කෑල්ලක් දාගත්තම ඒ වගේම එළවලු පොතු ලුණු පොතු දාන භාජනයකුත් ලං කරගත්තම හරි ලේසි. ඔන්න අපේ තරුණ දුවල පුතාලා චූටි පැටව බලා ගන්නකෝ. සුදු ලුණු බී වෙන් කරලා මේ විදිහට පිහින් තද කරාම ලේසියෙන්ම පොතු අරගන්න පුළුවන්. අපේ මහත්තුරන්ටත් ඉතින් ගෙදර ඉන්න දවසට මේ වගේ පොඩි පොඩි වැඩ නෝන මහත්තයට කරලා දෙන්න පුළුවන්. එකට එකතුලා වැඩ කිරීම හරිම ප්‍රීතිමත් දෙයක්. සුදුළුණු ටික හොදලා තෙත මාත්තු කරලා ටිකක් පොඩියට කපාගමු. ඔන්න දැන් ඉඟුරුයි සුදුළුණුයි ටික ලෑස්ති කරගත්තා. මේක ටිකක් ක්‍රීම් වෙන්න හදාගන්න ඕන නිසා මං අද මගේ ගල්වන් ගෙඩිය නැතිව ග්‍රයින්ඩර් කප් එක ගත්තා. මේ ජින්ජර් ගාලික් පේස්ට් එක නරක් නොවී තියාගන්න කහ ලුණු තෙල් කියන දේවල් වලින් එකක් එකතු කරන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරේ ඔලිව් තෙල්. මේකට පිරිසිදු පොල් තෙල්, තල තෙල් ඔය ඕනේ දෙයක් පුළුවන්. එන්නකෝ අපි දැන් මේක ග්‍රයින්ඩ් කරගන්න යමු. විදුලි උපකරණයක් පාවිච්චි කරලා ඉවරනාට පස්සේ ප්ලග් එක ගලවන්න අමතක කරන්න එපා. අපි නොදැන සමහර විට විදුලි කාන්දු වීම තියෙන්නත් පුළුවන්නේ. ඒ විතරක් නෙවෙයි ප්ලග් එක නිතර ගහලා තියෙනකොට පොඩි විදුලි ප්‍රමාණයක් නිකරුණේ වැය වෙනවා. මේකෙන් අපි විස්තර කරලා තියෙනවා විදුලි බිල්පත ගැන කරපු වීඩියෝ එකේ. මේ කානට ක්‍රීම් වගේ හැදුනම ඇති. මට තව පොඩි දෙයක් අමතක වෙන්නයි ගියේ. ඉඟුරු සුද්ද කරද්දි පොත්ත හොඳින් සූර ගන්න ඕනේ. එහෙම නැතිනම් පොඩි තිත්ත රසක් එන්න බලනවා. ජින්ජර් ගාලික් පේස්ට් එක අයිස් ට්‍රේ එකකට දාලා පොඩ්ඩක් මේ විදිහට තට්ටු කළාම හරි. දැන් මේක අධිශීතකරණේ දාන්න ඕනේ. අපි මේක චුට්ටක් පැත්තකින් තියාගෙන තව මොනවද කරන්න තියෙන කියලා බලමුකෝ. බ්ලෙන්ඩ් කප් එක පාවිච්චි කළ ඉවරනාම එවිලෙම හොඳට සෝදලා පිහදලා පුළුවන් නම් වේලලත් ගන්න ඕනේ. පොල් වගේ දේවල් කොටලා බ්ලෙන්ඩ් කප් එක හැමම තියෙන්න ඇරපුවම ඉක්මනින් අපිරිසිදු වෙනවා. කප් එකේ ඇතුළත විශේෂයෙන්ම යට කොටස හැන්ඩල් එක කාලයක් හැදි දුර්වර්ණ වෙනවා හරියට පිරිසිදු කරලා වේලගත්තේ නැත්නම්.
මම කැරට් ගෙනාවම සෝදලා දිය බේරින්න තියලා කපලා තියෙනවා. ඒත් කැරට් වල 3-4ක් මං වෙනමම නොකපත් තියෙනවා. මෙන්න මෙහෙම කරාම කැරට් වේලෙන්නේ නැතුව ගොඩාක් කර තියාගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. කැරට් වල මුල කොටස යන්තමට තියෙන තියලා මං මේ වගේ වීදුරු භාජනයකට කැරට් ටික දාගන්නවා. ඊට පස්සේ කැරට් වල වැහෙනකම්ම පිරිසිදු වතුරෙන් මේ භාජනය පුරව ගන්නවා. මූඩිය හොඳින් වැහෙන හොඳට සීල් වෙන භාජනයක් තෝරගන්න ඕනේ. ඒකත් අපි පැත්තකින් තියලා තවත් වැඩක් කරමුකෝ. සුදු ලුණු, අම මිරිස්, රතු ලුණු, කරපිංචා ඔය හතර දෙනා අපිට නැතිවම බැහැනේ. අමමිරිස් හොඳට සෝදලා නැටි කඩලා දිය බේරෙන තියලා මම මේ වගේ සීල් කරන්න පුළුවන් වීදුරු භාජනයකට දාගන්නවා. තැලිල පොඩි වෙලා තියෙන මිරිස් ටික වෙනම භාජනයකට දාලා ඒ ටික කලින් පාවිච්චියට ගන්නවා. මේ විදිහට හොඳට සීල් වෙන ලොක් එකක් තියෙන වීදුරු භාජනවල දාගත්තම අමමිරිස් ගොඩක් දවස් තියාගන්න පුළුවන්. දැන් අපි ලුණු වර්ග ටිකත් සෙත් කරගමුකෝ. ප්ලාස්ටික් භාජන වලට වැඩිය මේ විදිහට ලොක් කරන්න පුළුවන් වීදුරු භාජන ටිකක් මිලෙන් වැඩි තමයි. ඒත් එක එක හරි එකතු කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. තෑගි කියන්නේ අපි හැමෝම තවත් කෙනෙක්ගෙන් ලබන්න කැමති දේවල්. ඒත් ඔයාට පුළුවන් ඔයාටම තෑගක් දෙන්න. ඒ කොහොමද? මෙන්න මෙහෙමයි. මහන්සි වෙලා ප්ලෑන් එකක් හදුව වැඩ කරලා ඒ සතියේ ඒ මාසේ ඔයාගේ ටාගට්ස් වලට යන්න පුළුවන් වුණා නම් ඔයාටම පුළුවන් ඔයාට රිවෝඩ් එකක් දෙන්න. මේ පොතල් ඒ විදිහට මම මටම රිවෝඩ්ස් දීපුවා. සුද්ධ කරලා සෝදලා තෙත මාත්තු කරපු සුදුලුණු ටිකක් මම තවත් පොතලයකට දාගත්තා. විශේෂයෙන් රැකියාවක් කරන කෙනෙක් නම් උදේට හැම මිනිත්තුවක්ම වටිනවා. ඉතින් මෙහෙම සූදානම් කරලා තිබ්බාම හරි ලේසි. රතුළුණු ටිකත් ඒ වගේමයි. සුද්ධ කරලා සෝදලා තෙත මාත්තු කරලා තවත් බෝතලයකට දාගමු. අපිට කොට කැහිලි උළු අවුල් වෙලා කියලා සමහර වෙලාවට හිතෙන්නේ අපි වැඩ ටික හරියට ප්ලෑන් කරගත්තේ නැති නිසා. ඒත් මේ විදිහට වැඩ ප්ලෑන් කරගත්තාම ජීවත් වෙන එක හරි ලේසි වැඩක්. ලුණු වර්ගවලට විෂබීජ උරා ගැනීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ශීතකරණයේ දාද්දී පියන හොඳින් සීල් වෙන වාතය ඇතුල් නොවන භාජනයක් පාවිච්චි කරන්න ඕනේ. ඔන්න අපි පොට්ට හොඳට බලාගන්න. මේ ඔයාලටත් හදන්න පුළුවන් දෙයක්. මේකට ගොඩක් හොඳ ගර්කින්, අර පොත්තත් එක්කම කන පිපිඤ්ඤ වර්ගය. මේකත් ඒකෙම ටිකක් ලොකු වර්ගයක්. හොඳට සෝදලා පෙති ටිකක් කපාගමු. පියන හොඳින් වැහෙන වීදුරු බෝතලයකට මේ ටික දාගමුකෝ. මේක ලොකු පොඩි ભેදයක් නැතිව හැමෝම ආස වෙන කෑමක්. පිපිඤ්ඤ ටික දාගත්තට පස්සේ අපි එකට සුදුරුණු බික් ටිකකුයි පොඩියට රවුමට කපාගත්ත අමුමිරිස් කරල් දෙකක් විතරයි දානවා. ඊළඟට විනාගිරි කෝප භාගයක් තමයි මේ දාන්නේ. රසානුව ලුණු ටිකක්, ගම්මිරිස් කුරු චුට්ටක්, එතකොට කැලිමිරිස් ටිකකුත් ඕන වෙනවා. සීනි හැඳි දෙකකුත් ඕනේ. දැන් අපි මේක වැහෙන්න වතුර දාගමු. හොඳට කලවම් කරන්න. ඔන්න ඔච්චරයි. හිට වෙනකොට මේක හොඳ රසට තියෙනවා. පියන වහලා අපි මේකත් පොට් එකට පැත්තකින් තියාගමුකෝ. ඉන්නකො අපි තවත් වැඩක් කරන්න. සුද්ධ කරලා සෝදලා පිරිසිදු කරගත්ත රතු ලුණු ටිකක් මම වීදුරු බෝතලයකට දාලා ඔකට කොච්චි ටිකකුයි අමුවිකුරු පෙති දෙක තුනකුයි දැම්මා. මේකට කොච්චි නැත්තම් ඉතින් මිරිසුණක් දාන්න පුළුවන්. ලුණු ටිකක්, සීනි හැන්දක්, තව බීට්‍රූට් ජ්‍යුෂ ටිකකුත් මේ විදිහට එකතු කරන්න ඕනේ. ඔන්න දැන් මම දාන්න යන්නේ විනාගිරි කෝප්ප කාලා. ඊට පස්සේ කලින් වගේම මේ ටික වැහෙන්න වතුර එකතු කරගමු. අන්න දැන් වැඩේ හරි. හොඳට කලවම් කරාට පස්සේ මෝඩිය හොඳින් වහලා ඕකත් පැත්තකින් තියාගමු.
කරපිංච ටික දාන්න අමතක වුණානේ. මේ තියෙන්නේ සෝදල දිය බේරගත්ත කරපිංච. ওই ටිකත් වීදුරු බෝතලයකට දාපුවාම ගොඩාක් දවස් තියාගන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඔක්කොම ටික ලෑස්ති. අපි මේ ටික පැත්තකින් තියලා පොඩ්ඩක් මෙතන පිරිසිදු කරගෙන යමුකෝ. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත ඔක්කොම බඩු ටික. මගේ ශීතකරණයේ 15 කොටසේ දොරේ මෙන්න මෙතන මම මිරිස්, රතු ලුණු, සුදු ලුණු, කරපිංච තියාගන්නවා. ඊට පස්සේ මෙතන අපි සූදානම් කරගත්ත කැරට් ටික. පෙට්ටිවල තියෙන දවස් 3කට ඇති වෙන මම කපාගත් එළවලු. මෙතනින් අපේ බීලුණු එක, ඒ වගේම පිපිඤ්ඤා අච්චාරුව, රතු ලුණු අච්චාරුව තියෙනවා. මෙන්න මෙතන තමයි මම මගේ ලෙෆ්ට් ඕවර්. ඒ කියන්නේ අපි උයල ඉතිරි වෙන කැමති දාන වාජන ටික තියලා තියෙන්නේ. පොල් කිරි මේකේ තියෙනවා තක්කලි දාලා. ඩීප් ෆ්‍රීසර් එකේ ජින්ජර් කාලික් පේස්ට් එක තියාගමු. සෙට් වුණාම කලබලලා වෙන වාජනයකට දාගන්න පුළුවන්. මෙතන ගාගත්ත පොල් දාපු වාජන. දරයට හොනි කරන පිට්ටුත් මම හදලායි තියෙන්නේ. අපි බලමුකෝ ශීතකරණ ඇතුළේ පොඩ්ඩක්. ඔන්න ඔහොමයි හැමදේම සූදානම් කරලා පිළිවෙලට ප්ලෑන් කරගත්තට පස්සේ මගේ ශීතකරණයේ තියෙන්නේ. තවත් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඉක්මනින් මෙන්න පරිස්සමින් ඉන්න.